ජනාධිපතිවරණ සමීක්ෂණ ප්‍රතිඵල දෙසයි කාගේත් අවධානය. වාසි පැත්ත දිනන පැත්ත බල්ල ඒ පැත්තට උදව් කරන්න බොහෝ දෙනා කැමැත්තෙන් ඉන්නේ. සමීක්ෂණ කොහොම කළත් ජනතාවගේ හරි අදහස මත වෙන්නේ සැප්තැම්බර් 21 වෙනිදාට. අපි අවධානය යොමු කරමු දැන් ඡන්ද වේදිකාවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දෙන්න සමගි ජන බලවේගී විතරක් නෙවෙයි ජාතික ජන බලවේගී පිරිස් පවා එකතු වෙලා ඉන්නවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාරගේ නායකත්වයෙන් තිබෙන නව ජනතා පෙරමුණත් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට. ඒ අපරාජිත දේශයක් පිරිමින් ජනතා පෙරමුණේ නායකතුරු අන්දර සුකීෂ්වර ලෙනින් පණ්ඩාර මැතිමන් ඇතුළු සම්භාවනීය මැති ඇමතිමල්ලා ගෞරවනීය ආරාධිත අමුත්තන් හෙළ කලාව හෙළ කලාවේ අභිමානය ගෞරවාන්විතව එකතු පහදු කරමින් ගෞරවෙන් යුක්තව මේ සුවිශේෂ අවස්ථාවට එක්වන එකතු වන අවස්ථාවයි. අපි වාමවාදී කඳුර නියෝජනය කර මිනිස්සු, අපි ජාතිකවාදී කඳුර නියෝජනය කර මිනිස්සු, හැබැයි අපේ කඳුරේ අපි දැකපු ගල් පිළිම අපේ ඇස් ඉදිරිපිට පොඩි වැස්සට හේදිලා යන බොල් පිළිම් බවට පත්වෙද්දී, අපි දැකපු මහා වෘක්ෂයන් මද සුලගටත් ඉගිල්ලලා වැටෙන පංගස් බවට පත්වෙද්දී අපි හරි අසරණ වුණා. අපිට තේරුණා නූතන ජාතිකවාදී ලිබරල්වාදී කඳුරට අලුත් තෝතැන්නක් අවශ්‍යයි කියලා. ඒකින්ද තමයි ඒ කඳුරේ හිටපු අපි තරුණ තරුණියෝ ටිකක් එකතු වෙලා නව ජනතා පෙරමුණ බිහි කරේ. අපි නියෝජනය කරපු කඳුර රට ගැන හිතලා තීන්දුව ගන්නව වෙනුවට දිගින් දිගටම පවුල පරම්පරාව ආරක්ෂා කරන හින්දා අපි තීරණ කරා ජනාධිපතිතුමනි කඳුර අතහැරලා අලුත් තැනක් හදන්න. වෛරය විවේචනය වපුරන දේශපාලන පක්ෂයන් නෙමෙයි නව ජනතා පෙරමුණ කියන්නේ, විකල්පයේ උත්තරේ හොයන දේශපාලන පක්ෂයක් කියන එක මම මේ අවස්ථාවේ බොහොම වක්කීමෙන් කියනවා. ක්‍රිස්තු පූර්ව 61 වන සියවසේ වලගම්බා රාජ්‍ය සමයේ තිස්ස බමුණ කැරල්ල හින්දා දකුණෙන් බැමිණි ඉතිහාසාගතේ පටන් ගන්නවා. ආර්ථික අර්බුදයේ හරුවේ දේශපාලන සමාජ සංස්කෘතික අර්බුදය ඇවිල්ලා වලගම්බා රජතුමා රාජකමාත හැරලා යනවා, රට අරාජික වෙනවා. හැබැයි කවුරුත් හිතපු නැති විදිහට වලගම්බා රජතුමා අදිෂ්ඨානශීලීව රුහුණේ වනල හැබ්වල ගිරිශිකලවල පලාපල ගඩාගෙඩි කාල හැදිලා වැඩිලා පස් චෝලාකුණේ පරාජය කරලා අපේ රට බත බුලතින් සම්පෝෂිත කරා විතරක් නෙමෙයි අපි ආදටත් වඳින පුදන මහා අභයගිරිය මේ ජාතිය දාය කරා. එහෙමයි අධිෂ්ඨානශීලී නායකයෝ අපේ රට ගොඩගත්තේ. එහෙමයි අභියෝගවලට මුහුණ දෙන්න බය නැති නායකයෝ අභියෝග බාරගත්තේ. පහුගිය අවුරුදු දෙක තුනෙත් අපේ රටේ තිබුණේ එවැනි ආර්ථික අර්බුදයක්. ඒ කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න සම්ප්‍රදායික නායකයින් හිටපු නැති අවස්ථාවේ අපි කණ්ඩායම එකතු වෙලා ඒ වගකීම බාරගත්තා. ආව පත් කරේ අගමැති ඇටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. සාමාන්‍යයෙන් විරුද්ධ පක්ෂ දෙක නායක එකට එකතු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපිට එකතු වෙන්න තිබුණා 1931 මහා බ්‍රිතාන්‍යයේදී කොන්සර්වටිව් පක්ෂයත් කම්කරු පක්ෂයේ රැම්සි මැක්ඩොනල් මැතිතුමා එක්ක එකට එකතු වෙලා ලිබරල් පක්ෂයකත් ආර්ථික අර්බුදයක් මැද ආණ්ඩුවක් හැදපු නිසා. ඉතින් අපි කරපු එකේ වැරද්දක් නැහැ. මම අගමැතිකම බාරගත්තේ මහඟින් ඉල්ලුවේ නැහැ. වෙන කවුරුත් හිටියේ නැහැ. මට එන්න කියලා දුන්නා. මම ගත්තා. ඉතින් අපි මේ කණ්ඩායම ඇවිල්ලා ඇයි එතෙන්ට ආවේ මේකෝල්ට මේ ප්‍රශ්නේ විසඳන්න බැරි නිසා. වෙන හේතු කියලා වැඩක් නැහැ. හොරු හිටිය හොරු නැහැ කියලා. මේ වගකීමෙන් පැනලා ගියා. ආපහු ජනාධිපතිතුමා ඉවත් වුණාන් පස්සේ කවුරුවත් හිටියේ නැහැ නායකත්වය ගන්න. ඒ පාර මම ජනාධිපති වුණාම
මේ කැබිනට් මණ්ඩලය ඇති කළා මේ රාජ්‍ය ඇමතිවරු ඇති කළා මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමේ සහයෝගය එක්ක අපි එදා බාරගත්තා. කියන්නේ සම්ප්‍රදායික නායකින් නැති වෙලා. කවුරුත් හිතුවේ නැහැ මේක හරියයි කියලා. ඒකයි අපේ සම්ප්‍රදායික දේශපාලනේ කතා කරන වකිම් බාර ගන්නෑ. ඒකට සජිත් ප්‍රේමදාසත් අයිති අනුර දිසානායකත් අයිති. ඒක අපි බාර අරගෙන අපි දැන් මෙතෙන්ට එන්න අපි අත්වෝ ඇලුත් දේශපාලන රට ගැන හිතනවා. රට ගැන වැඩ කරනවා. ප්‍රතිපත්තියක් එක්ක වැඩ කරනවා. ජාතික ප්‍රතිපත්තියක් එක්ක වැඩ කරනවා. අපි ඒකෙන් ඈත් වෙන්නේ නැහැ. මොකද රට ඉදිරියට ගෙනියන්න නම් මේ මාර්ගය අපි යන්න ඕනේ. මන්ත්‍රීවරු ප්‍රතිමාරු කරන එකට ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගය කොහෙත්ම කැමති නැහැ. නමුත් ජනතාවට තමන්ගේ අදහස් මාරු කරන්න හැකියාව තිබෙනවා. එහෙම වුණොත් තමයි යම් යම් දේශපාලන පක්ෂ ඒ කාලවලට ජයග්‍රහණය කරන්නේ, පරාජයටපත් වෙන්නේ, තමන්ගේ ඡන්දගොඩ උඩ යන්නේ, පහත වැටෙන්නේ. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් පිළියන්දර පැවැතුණා රැලියක් ඊයේ සවස. විශාල පිරිසක් එතනට ඒකරාශී වෙලා හිටියා. සොත්තිඋපාලි හිටියේ කොහෙද? සොත්තිඋපාලි හිටියේ ප්‍රේමදාසගේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්න තැන ඒකේ ප්‍රධානම මණ්ඩලේ ඉන්න සොත්තිඋපාලි. තනපිටිලි කොන්ත්‍රාත්, ගම්මුදාවේ කොන්ත්‍රාත් ඔක්කොම දෙන්නේ සොත්තිඋපාලිට. ප්‍රේමදාසගේ රැකවරණ යටතේ සොත්තිඋපාලිලා සංවිධානාත්මක අපරාධ කල්ලි වර්ධනය වෙනවා. සූර්යවේ වම්බොට්ට බෙලියත චණ්ඩිමල්ල හැදුනේ කාගාවද? මහින්ද ගාව. ජූලම්පිටි අමර කාගාවද හිටියේ? නාමල්ගේ ආරක්ෂකයා. එනිසා මොකද වුනේ? අපේ රටේ සංවිධානාත්මක අපරාධ කල්ලි වර්ධනය වුණා. මේ සංවිධාන අපරාධ කල්ලිත් මේ කුඩු ව්‍යාපාරයක් මැඩ පවත්තන්න ඕන කියලා ජනතාවගේ උවමනාවක් තියෙනවා. ඒ වැඩේ කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මතක තබාගන්න. අපි කාටවත් මතක තබාගන්න. අපි කාටවත් ණයත් නැහැ. අපි පොඩි මිනිස්සු, ඒ වගේම බයත් නැහැ. මේක අවසන් කරන්න ඕනේ රට. අපේ දරුව මැරෙන්න ඕනද? කුඩු වලට ඇබ්බැහිලා කොච්චර විනාශයක් වෙනවද අපේ පවුලටම? දරුව ඉපදෙනකොට සතුටෙන් දරුවගේ මූණ බලන අම්මා, දරුවා හැදී වැඩිලා කුඩු වලට ඇබ්බැහි වුණාම ඇඬු කඳුලෙන් ඉන්න අම්මා, පවුල් පිටි විනාශ වෙලා තියෙනවා, අපරාධ වැඩි වෙලා තියෙනවා, ගම්වල ආරක්ෂාව නැති වෙලා තියෙනවා. නතර කරන්න ඕන. අපි දන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ඉතා කීප දෙනෙක් මේවට සම්බන්ධයි ඉන්නවා. හැබැයි 84,000ක් වන පොලිසියේ සාතිසේ බහුතරයක් පොලිස් නිලධාරීන්ට මේ වැඩේ කරන්න ඕන. අපි නායකත්වෙ දෙන්නම්, අපි ආශිර්වාද කරන්නම්, අපි මඟ පෙන්වන්නම්, වැඩේ කරමු. රට හදන්න ඕන. ලෝකෙ ඉස්සර කීර්තිමත් රටක් කරන්න. දුප්පත්භාවයේ පතුලටම ගිල්ල තියෙන රට අපි ආර්ථිකෙන් ගොඩ ගන්න ඕන. රට වටේ මහ මුදක් තියෙනවා. රට වගේ අටගුණයක් මහ මුදක් තියෙනවා. මහා මාෂ්‍ය සම්පතක් තියෙනවා. ඔය මහත් මාෂ්‍ය සම්පත මුහුදේ තිබ්බා කියලා රටට වැඩක් නෑ. මේක නෙලා ගන්න සලස්ම හදන්න ඕන. මම මෑතකදී ඉන්දියාවේ ගියා. ඉන්දියාවේ හැම දීවරයකම පාන්දර දීවර වරායට යන්න කලින් ෆෝන් එකට එනවා මැසේජ් එකක්. අද ඔබගේ බෝට්ටුව මෙන්න මේ දිශාවට යාත්‍රා කරන්න, ඒ පැත්තේ තමයි අද මාළු ඉන්නේ. චන්ද්‍රිකා තාක්ෂණී මාළු ඉන්න තැන හොයන්න පුළුවන්. හොයලා දීවර වරායට යන බෝට්ටුවට ඒ දීවරයාගේ ෆෝන් එකට එනවා මැසේජ් එක, අද මාළු ඉන්නේ මේ පැත්ත කියලා. අපි ඉමක් කොනක් නොපෙනෙන මහමුදේ මාළු හොය යනවා දවසක් තිස්සේ. කවුරු හරි අපිට චෝදනා කරනවා නම් තාමත් චෝදනා කරන්නේ 88 89ක් ගැන කියලා, 71ක් ගැන කියලා නෑ. අපි කවදාක්වත් මේ රටේ බලහත්කාරයෙන් ජනතාවගෙන් බලය බලය අතට ගන්න ගිහිල්ලා නෑ. එහෙම වෙලා නෑ. එහෙනම් මොකද්ද අපේ උපක්‍රමය උනේ? බහු ජනතාව ඒකරාශී කරගෙන බහු ජනතාව හරහා රාජ්‍ය බලය ගන්න. ඒක එහෙම උදිත එක රටක් තියෙනවා. ලෝකේ අනිත් රටවල නැතුණාට එහෙම වෙච්ච එක රටක් තියෙනවා. ඒක තමයි රුසියාව. සමහරු හිතනවා රුසියන් විප්ලවය කියලා කිව්වහම ආයුධමත්ින් වෙච්ච දෙයක් කියලා. නෑ, මේ අපි වගේම තමයි. එදා 1917 වී.අයි. ලෙනින්ලා
බෞ ජනතාව දිනාගෙන බෞ ජනතාව හරහා තමන්ගේ අතට බලය ගත්තා. අපිට සමානකම තියෙන්නේ රුසියාව. හැබැයි රුසියාවේ බලයෙන් පස්සේ යම් ආකාරයක සීරීම් සිද්ධ වුණා. සීරීම් ටිකක් වුණා. මොකද ඒ සමාජ විප්ලවයෙන් පස්සේ රාජාඩුවාදීන් ඒ ආණ්ඩුවට විරුද්ධව විවිධ උත්සාහයන් ගත්තා. ඒකෙදි කිසියම් ප්‍රමාණයක සීරීම් ටිකක් වුණා. හැබැයි ලංකාවේ එහෙමවත් නැහැ. ඇයි? සීරීම් කරන්න කවුරක්වත් ඒගොල්ලන්ගේ පැත්තට ඉතුරු වෙලා නැහැ. කවුද ඉන්නේ? ආණ්ඩුව හා රාජ්‍ය කියලා කියන්නේ දෙකක්. ආණ්ඩුවට රාජ්‍යයට එකතු වෙන මෙවලම් තමයි මොනවද? රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය. විශ්‍රාමික රාජ්‍ය සේවයේ ඉන්න ජාතික ජනබලවේගය එක්ක නම් විශ්‍රාමික ත්‍රිවිධ හමුදාවේ ඉන්න ජාතික ජනබලවේගය එක්ක නම් විශ්‍රාමික පොලිසියේ ඉන්න ජාතික ජනබලවේගය එක්ක නම් රනිල් වික්‍රමසිංහලට රාජපක්ෂලට කවුරුවක්වත් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ලෝකේ එක පාරටම එකම විදියට ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි දෙකම එක විට වෙනස් වෙනවා අන්න රටක. ඒ රට තමයි ශ්‍රී ලංකාව. තලතා අතුකෝරල හිටපු ඇමතිනිය සමග ජනබලවේගයෙන් ඉවත් වෙන්න ගත්ත තීරණය විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න ගත්ත දේශපාලන තීරණය ශ්‍රී ලංකාවේ දේශපාලන පිටිය කලතුරු ලැබුවා. රත්මල දිස්ත්‍රික්කයේ නායකත්ව දුන් ඇය වෙනුමට සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයාට සහාය වෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ බලංගොඩ ප්‍රදේශයේ දේශපාලනඥයෙක් එකතු වුණා. ඔහු සබර්ගම් පළාත් සභාවේ මැමතිවරයෙක්. ඒ අතර සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණ වෙනුවෙන් සංවිධානය වන ජනරැලියක් මොරටුවේ පැවැත්වුණා. එතනට බොහෝ පිරිස එකතු වුණා. එහිදී සජිත් ප්‍රේමදාස තමන්ගේ වැඩ පිළිවෙල පිළිබඳව ජනතාව හමුවේ අදහස් ඉදිරිපත් කළා. ඔබ සියලු දෙනාම බොහොම බලාපොරොත්තු සහගතව බලා සිටි ඒ අභිමානවත් නිමේෂයම දවන මොහොත අපේ ආදරණීය නායකතුමන්ගේ ප්‍රතිෂ්ඨිත සිද්ධ වන මොහොත බලගන්වන්නට සරසෙන් දියුණෝ යලි කැන්දන්නට සරසෙන් සමගිය බලගන්වා නිති සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් මගේ රට බලගන්වන්නට සරසෙන් දියුණෝ යලි කැන්දන්නට සරසෙන් සමගිය බලගන්වා නිති සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේ නායකතුමාට අපේ ජනාධිපතිතුමාට අපේ ජනාධිපතිතුමාට පුංචි මිනිස්සුන්ගේම මිනිහට පුංචි මිනිස්සුන්ගේ මිනිසාට සියලු දෙනාට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ නීති ගරුක ප්‍රතිපත්ති ගරුක ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පිළිපදින උසාවියට නීතියට උඩින් නෙවෙයි නීතියේ යටතේ ජනහිතයිෂී ආණ්ඩුවක් පත්කර ගැනීමට අපිට අවස්ථාව ලැබෙනවා සෙප්ටම්බර් 21 වෙනිදා. සජිත් ප්‍රේමදාස මහත්මයා සම්ප්‍රදායනුකූල විපක්ෂ නායකගේ කාර්යභාරය නෙවෙයි ඉෂ්ට කරන්නේ. සාමාන්‍යයෙන් විපක්ෂ නායක කරන්නේ පවතින රජයේ විවේචනය කිරීමක්. එතුමා ඒකෙන් සෑහීමට පත් වුණේ නැහැ. එතුමා ස්වශක්තියෙන් රජයේ කිසිම අනුග්‍රහයක් නැතිව සක්වල වැඩපිළිවෙලෙන් කතරම් සේවයක් කළාද අපේ රටේ අධ්‍යාපනයට හුස්ම. සජබේ සියලුම දේශපාලන නායකයන් එකට එක්කව් වෙලා පනතක් ගෙනවා ක්‍රිකට් ක්‍රීඩාව විනාශයට යන්න ප්‍රධානම හේතුව තමයි ක්‍රිකට් පරිපාලනය කියලා. විගණනාධිපතිතුමාගේ වාර්තාවෙන් ඒක එළිදැක්වුණාට පස්සේ විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නෑපු පනත ඒක මතිකව තීරණය කරා ක්‍රිකට් දූෂිත පරිපාලනය ඉවත් විය යුතුයි කියලා. නමුත් අවාසනාවකට අපිට ඒක ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්න බැරි වුණා. අමාත්‍යවරයා අයින් වුණා, අයින් කරා. ඒ වගේම
මේ ක්‍රිකට් දූෂිතයන්ට ආරක්ෂාව ලබා දුන්නේ අද ඉන්න ජනාධිපතිතුමා සහ සාගල් රත්නායක මැතිතුමා. දැන් අනුර කුමාරට හඳුන් නැතිට විදිත හේරත්ට ලාල් කාන්තට මොනවද තියෙන්නේ? අත්දැකීම් තියෙනවා. සහෝදර වරුණි කටින් බතලෙහිට වන්න බෑ මං හිතන්නේ. ඔබතුමන්ලා එක දන්නව එකට අත්දැකීම් තියෙන්න ඕනේ හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මම පොඩ්ඩක් වෙලාවක් ගන්නවා මම කතා ඉතාමත් කෙටියෙන් කරන්නම් කතික ගොඩක් ඉන්නින්ද අර වීඩියෝ එකක් තියෙනවා පොඩ්ඩක් දාන්න පුළුවන් දන්නේ නැහැ විනාඩි එකමාරක් විතර මම කතාව මං කෙටි කරන්නම් මේක බලා ගන්න ඕනේ ඔයගොල්ලෝ ප්‍රතිපත්ති වෙනස් කරන බොරු කියන මිනිස්සුන්ට ඡන්ද දෙන්න එපා දැන් ගිය ඉරිදා මගේ ආසනේ මේ කොළඹ දිස්ත්‍රික්කේ කොළොන්නාවට ආවා අනුර කුමාර හන්දි එක සංගීත සම්දර්ශන ගහන අවුරුදු උත්සව ගාන ස්ටේජ් එකක් ගැහුවා පුඩු 200ක් දැම්මා දාලා 600ක් ආව පිරෙනවා හැබැයි එයාගේ කැමරා කණ්ඩායම මේ වගේ උස තැනක ඉන්නේ ඔළු ගැඩිය ඉඳලා තමයි පටන් ගන්නෙ කැමරාව අර Facebook එකේ බලන්නේ උන් හිතනවා අඩෝ මාර සෙනගන්නේ ඉන්න කියලා ඉවරලා 600කුත් නැහැ ඒ නිසා අපි දෙකට නෙමෙයි හතරට නැවල තමයි කොළොන්නාවේ පරද්දන්නේ ඔබතුමන්ලා රතුවලි පැටියව මොරටුවේ කුල්ල කුජිත කරලා දානෝ නේද රාජමක්ස මහත්මයා අපිට ආරාධනා කරේ නැහැ දැන් කියනවනේ හේතුවා ගිල්ල චැලෙන්ජ් එක බාරගත්තා නේම නැහැ හේතුවා තනි මිනිහා ප්‍රතිවිරුද්ධයක් තිබුණේ නැහැ ඒ නිසා එතුමා කිමකම් දුවලා ගියා නමුත් අපි සන්දානයක් පක්ෂයක් 60ක් අටමක් විතර ඉන්න අපි සමග හිටියා එතකොට අපි කොන්දේසි දැම්මා ප්‍රධාන කොන්දේසි තමයි අපි දැම්මේ මොකද වෙන මොනවත් නැහැ මේ අවස්ථාවේදී මේක වැඩි ඉක්මනින් පාලිවති සුරේ දාන්න ඕන අපි අද නාණ්ඩුව ඇඟිලි දාන්න එක නවත්වන්න ඕන කියලා කිව්වා ඒක පිළිගත්තේ නැහැ ඒගොල්ලන් පිළිගත්තේ නැහැ ඒ නිසා තමයි අපිට උන්නේ කණ්ඩ බෑ කියලා කිව්වා එච්චරයි ඒ නිසා මේ තමන් තමන් චැලෙන්ජ් එක බාර අරගෙන ගියේ රට බේරගත්තේ නැත්තම් මේ පොලින් ටික අවසන් කරේ කියලා රණ විකස මහත්මයා රටවට කියාගෙන එන එක බොරුවක් කියලා කරුණාකර පිළිගන්න මේ බොරු ටික ඔක්කොම අපි රටවට කියාගෙන යනවා අඩු ගානේ මේ දවස් ටිකේ මේ රටේ විවස්ථාව කඩ නොකර ඉන්න කියලා අපි ජනාධිපතිවට මතක් කරන්න කැමතියි තමුනා දකින්න තිය ඊයේ ජනාධිපතිතුමා තවත් අපූර්ව වැඩක් කළා උසාවිය කිව්වා මන්ත්‍රීවරු දෙදෙනෙක්ගේ කවුද මේ කම්කරු ඇමතිවරයා හිටිය හැටියට හිටපු ඒ මන්ත්‍රීවරයාගේ ක්‍රීඩා සංචාරක ඇමතිවරයා හිටිය හරින්ගේ මන්ත්‍රී ධූර දෙක අහෝසි කරලා දැම්මා එතකොට ඒගොල්ලෝගේ ඇමතිකම් අහෝසි දැන් මොකද ජනාධිපතිවරයා කරේ දැන් මේ මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ දැන් අන්න ඒ දේ අහෝසි කරපු දෙන්නටම ජනාධිපති උපදේශක තනතුරු දීලා ඇමතිකමෙන් එළියට දානකොට අධිකරණයේ විහිං දැන් ඒ දෙන්නට උපදේශක තනතුරු දෙකක් දීලා අමාත්‍යාංශය කරගෙන යන්න ඉඩ දෙනවා වාහන ටික පාවිච්චි කරනවා අමාත්‍යාංශ වල නියෝග දෙනවා දැන් මොකද්ද මේ රටේ නීතිය දේශපාලන නායකෙක් දිහා බලනකොට බලන්න ඕනේ මොකද්ද එයාගේ සදාචාරය මොකද්ද කියලා බලන්න ඕනේ දේශපාලන නායකෙක් දිහා බලනකොට ඊළඟට බලන්න ඕනේ යට අත්දැකීමක් තියෙනවද කියලා බලන්න ඕනේ වැඩ කරලා තියෙනවද අත්දැකීමක් තියෙනවද කියලා ඊළඟ පස්සේ තමයි අධ්‍යාපනය බලන්න ඕනේ අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ රට හරහම යනවා රට හරහම ගිහිල්ලා කියනවා අපිට බලය දෙන්න අපි දන්නවා ආණ්ඩු කරන්න කියලා මම අහන්න කැමති ප්‍රශ්නය මේකයි සිහින ලෝකේ ක්‍රිකට් මලපොතේ ඉන්න අය හුඟක් ඉන්නවා ගෙදර ඉඳලා කියනවා කොහොමද ක්‍රිකට් ගහන්නේ කියලා කියනවා උහුම කරලා ආණ්ඩුවක් කරන්නට බෑ හුඟක් මේ දේශපාලඥයෝ මයික්‍රොෆෝනේ අතට ගත්තේ අවුරුදු 15දී අතට ගත්තේ දැන් අවුරුදු 25දීත් මයික්‍රොෆෝනේ අතේ අවුරුදු 35දීත් මයික්‍රොෆෝනේ අතේ දැන් අවුරුදු 55දීත් මයික්‍රොෆෝනේ අතේ නමුත් ඒ අයට කිසිම අත්දැකීමක් නැහැ මම වගේ ඔබ වගේ බස් එකක තෙරපිලා කෝච්චියක තෙරපිලා රැකියාවකට ගිහිල්ලා වැඩ කරලා පරක් වෙලා ගියාම අපේ බොස් අපිට ටොක්ක කන්නලා කිව්ව වෙලාවට එන්න අවුරුද්ද අන්තිමට අපිට දුන්න ඉලක්ක විභාග කරලා කිව්වා ඔබට වැඩිවීමක් දෙනවා නැත්නම් ඔබට වැඩිවීමක් දෙන්නේ නැහැ ඔබට උසස් වීමක් දෙනවා නැත්නම් ඔබට උසස් වීමක් දෙන්නේ නැහැ අපි ඉගෙන ගත්තේ රැකියාව කරලා වැඩට ගිහිල්ලා ඉගෙන ගත්තේ අපි රට බාර දෙන්න යනවද කවදාවත් රැකියාවක් නොකරපෝ මයික්‍රොෆෝනයක් පමණක්
අතේ තියපු කණ්ඩායමකට අපි රටවාර දෙන්න යනවාද මිත්‍රය අපි ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමෙන් පාඩමක් ඉගෙන ගත්තා මේ ඓතිහාසික මොරටු පුරවරය කේන්ද්‍ර කරගෙන මොරටුවටත් සෙසු බල ප්‍රදේශවලටත් කොළඹ දිස්ත්‍රික්කයටත් මුළු මහත් ශ්‍රී ලංකාවටවත් මම ලබා දෙන බලාපොරොත්තුව මෙන්න මෙයයි රටේ පළාත් 9ක පරිපාලන දිස්ත්‍රික්ක 25ක ප්‍රාදේශීය ලේකම් උපලේකම් බල ප්‍රදේශ 346ක ග්‍රාම නිලධාරීව සම් 14,026ක ගම්මාන නගර උපනගර උපගම්මාන කුඩා ගම්මාන කුඩා නගර 51,000ක ලක්ෂ 220ක් ජනතාව අපේ රටේ ජීවත් වෙනවා මේ හැම ජන කොට්ටාසයක ජීවත් වෙන හැම දෙනාගේම ජන ජීවිතය ශක්තිමත් කරන ජාතික ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරනවා ඒ ජාතික ප්‍රතිපත්තිය තුල ජාතික සංවර්ධනය ජාතික වැඩපිළිවෙල කාලවකවානු සහිතව ක්‍රියාත්මක කරන්නට අපි කැප වෙනවා නැවතත් වරක් ජනාධිපති ජංගම සේවාව ආරම්භ කරලා මන්දිරවල ළඟින රටේ ජනාධිපතිවරු රටේ ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා ජනතා ප්‍රශ්නවලට සවන් දීලා ජනතාවට ඒ අවශ්‍ය සංවේදී භාවය ඒ අනුකම්පාව දයාව කරුණාව ලබා දෙනවා පමණක් නෙමෙයි ජනතා ප්‍රශ්නවලට ගමේ ප්‍රශ්නවලට නගරේ ප්‍රශ්නවලට සංවේදීව සවන් දීලා ඔබගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ජනාධිපති ජංගම සේවාවත් නැවතත් වරක් අපි ක්‍රියාත්මක කරනවා එනිසා ආදරණීය මිත්‍රවරුනි විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ රට මේ වැටි තිබෙන ප්‍රපාතෙන් මේ මර උගුලෙන් හොරුන්ගේ ග්‍රහණයෙන් මේ රට බේරා ගන්නට ඔබ කටයුතු කරන්න මම ඔබට පොරොන්දු වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි සුරකින්නවා කතා කිරීමේ නිදහස සුරකින්නවා නීතිය ආධිපත්‍යය ආරක්ෂා කරනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අකුරටම පිළිපදිනවා ජනතා පරමාධිපත්‍යය ජනතා ස්වෛරීත්වයට මුල් තැන ලබා දීලා නව යුගයක් බිහි කරමු නව ශ්‍රී ලංකාවක් බිහි වුණු බිහි කරමු ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ජනාධිපතිවරණයකදී ප්‍රචාරක වියදම් ඉතාමත් ඉහළයි. කොහොම නමුත් වියදම් නියාමන පනත අනුව වැඩ කරන්නත් සිද්ධ වෙනවා. නැත්තම් ජනාධිපති වුණත් ඒ අවස්ථාව නැති වෙන්න හැකියාව තිබෙනවා. ඒක තමයි නීතිය. ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ප්‍රචාරයේ ඉලක්ක කරගෙන තැන තැන ප්‍රචාරක කාර්යාල ආරම්භ වෙනවා. කැස්බෑවෙත් එහෙම කාර්යාල ආරම්භ වුණා ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය වෙනුවෙන්. ඒ අවස්ථාවට සාගර රත්නායක සමන් රත්නප්‍රිය වගේ අය එක් වෙලා හිටියා. පෙරමුණට ජාතික ජන බලවේගයට ඒ වගේම වගකීම ගන්න කිව්වම පැනලා දුවපු සජිත් ප්‍රේමදාස ඇතුළු මේ සියලු දෙනාට අද ගිහිල්ලා කයිවාරු ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ රටවටේ රැස්වීම තියන්න පුළුවන් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැනවදින්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ ඇති කරපු නිදහස සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය නිසායි මිත්‍රවරුනි හරි පැහැදිලි රනිල් වික්‍රමසිංහයා රට වැටුණා කුමාර හැංගුණා සජිත් පැනලා ගියා තනි පුද්ගලයෙක් ඇවිල්ලා තමයි රට බාරගත්තේ අකමැති වුණා ජනාධිපති වුණා රට බාරගත්තා රට බේරගත්තා මේ රටට හොඳ කාලයක් තියෙනවා ඒ කාලය නමුත් අපි දකින්න නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ ගමන් මාර්ගය අපි ආරක්ෂා කරන්න ඕනේ තව අවුරුදු 5ක් අපි මේ මාර්ගයේ යන්න ඕනේ එහෙට මෙහෙට පයින් අය අතර එයාට මෙයාට සහාය දක්වන අයත් ඉන්නවා සහය දක්වලා කතා කරන්න උදව් කරන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා එහෙම සහය දක්වන කතා පෙළක් පසුගිය දින කීපෙත් ඇහුණා මේ එහෙම